आयोवान खालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान पुआत विकाशे सामगिन मम अंजना करुणाराधना प्रथम अवधाने पुआत सिरस्थल वेत වර්ජිනේ නිරතව සිටි ගුරු විදුහල්පති වරුන් 25 වනදා සිට සේවය කිරීමට සැරසෙයි 21 22 පාසල් එන්නේ නැහැ 25 වනදා සේවයට වාර්තා කිරීමෙන් පසු ඉදිරි තීරණය ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිතිය කියයි ඇතම් ගුරු වෘත්තීය සමිතිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණයි ක්‍රියා කරන්නේ රාජ්‍ය අමාත්‍ය පියල්ගෙන් චෝදනා දෙමාපියන් ලවා උද්ඝෝෂණ කරන්න රජය සැලසුම් කරනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්ගෙන් චෝදනා ජනතාව වගකීමෙන් කටයුතු කරන්නේ නැහැ ප්‍රතිපලය ඉදිරි සති දෙක තුල ජනතාවගේ හැසිරීම කනගාටුදායකයි වෛද්‍ය හේමන්ත කියයි ගත වූ පැය 24 තුල තවත් කොවිඩ් රෝගීන් 578ක් කොවිඩ් මරණ 12ක් තවත් ෆයිසර් එන්නත් ඔගයක් දිවයිනට කොවිඩ් ඉරානයේ දරුවන් 51000කට දෙමාපියන් අහිමි කරයි යොහානි හමු වූ ජනපති ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක් රුපියල් 20ත් 50ත් අතර මුදලකින් ඉහළ යා හැකි ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමේ අනතුරු ඇඟවීමක් ලෝක කුසලානේ පළමු පෙරළිය ස්කොට්ලන්තෙන් ප්‍රබල බංග්ලාදේශීය ලකුණු 6කින් පරාජයට පත් කරයි ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද ලෝක කුසලානේ සජීව විකාශය අදත් පසුරු 2:30 සිට සියත ටීවී ඔස්සේ දැන් දේශීය පුවා වර්ජනීය නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය ලබන 25 වනදා සිට රාජකාරියට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය දීර්ඝව සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය ලබන 21 වනදා රාජකාරී කටයුතු සඳහා පාසල් නොවන බවයි අද දැනුම් දුන්නේ. මෙතෙක් වර්ජිනේ නිරතව සිටි ගුරු විදුහල්පති සංගම් ලබන 25 වනදා සිට සිය රාජකාරී ආරම්භ කිරීමට අද තීරණය කළා. ඒ අනුව එළඹෙන 21 22 ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බවත් 25 වන සඳුදා සිට සේවයට වාර්තා කරන බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය ප්‍රකාශ කළා. කොළඹ පිහිටි ගුරුමැදුරේ අද පෙරවරුවේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළා. අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ගය අපි අනිවාර්යයෙන්ම ගන්නවා පුළුවන් ඕන දෙයක් කරන්න කියලායි අපි ආණ්ඩුවට කියන්නේ. අපි පහදලියම 21 22 අපි දවස් දෙකේම වැඩ වර්ජණය කරනවාමයි. අපිට මඩ ගහලා අපහාස කරලා අපේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව සූදානම් වෙන්න එපා කියන කාරණාව අපි කියන්නේ. අපි අද දින 99යි අපි අරගලයට. එතන දින 100ක් එනවා. එතකොට මේගොල්ලෝ දින 99ක් අරගල කරපු ගුරුවරයාට කියන්නේ 1250ක් කරන් සනසියල්ල කියලා. මේකද වීලුව? අපි මේ වීලුව වලට අපි ඉන්න දෙන්නේ නැහැ. ඒ වගේම 25 වෙනිදා අපි ආණ්ඩුව නෙමෙයි අපි තීරණය කරන්නේ අපි පාසල් යන්න. නොවැම්බර් 12 6 වැයට පෙර අපි විවිධ ක්‍රියාමාර්ග සංවිධානය කරනවා. අපි මේ රටේ අපේ අධ්‍යාපන මධ්‍යස්ථාන පාසල් යමින් ඒ කටයුතු කරන්නේ. පාසල් යමින් ඒ කටයුතු කරන්නේ එකම හේතුවයි දරුවන්ට උගන්වන්න ඕන නිසා වෙන කිසිම හේතුවක් නෙමෙයි. ගුරු වර්ජනේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් අදහස් පළ කළා. මේ වන විට අපේ විදුහල්පතිතුමාන විදුහල්පතිතුමියලා පාසල් ආරම්භ කරන්නට මොන බාධක ආවත් මොන අඩුපාඩුකම් තිබුණත් ලෑස්ති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. සමහර වෘත්තීය සංගම් ඒ අය ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙල මං හිතන්නේ ගුරුවරු ගැන හිතලා එහෙම නැත්නම් විදුහල්පතිවරු ගැන හිතලා දරුවෝ ගැන හිතලා නෙවෙයි කටයුතු කරන්න. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න 21 වෙනිදා විදුහල්පතිවරු ගුරුවරු ලෑස්ති වෙනකොට වෘත්තීය සංගම නියෝජනය කරන සමහර උදවිය ගෙයින්ගෙට ගිහිල්ලා විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට බලපෑම් කරන්න ලෑස්ති වෙලා තියෙනවා. රජයේ හැටියේ රජයේ ඉන්න දේශපාලඥයෝ නෙවෙයි මේ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට බලපෑම් කරන්නේ. මෙන්න මේ වෘත්තීය සංගමයේ ඇවිල්ලා බලපෑම් කරන මට්ටමකට අදපත් වෙලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා මේ අපරාධය දරුවන්ට කරන්න එපා. 21 වෙනිදා ශිෂ්‍යයන් 200ට අඩු පාසල්වල ඉස්කෝලවල පටන් ගන්නවා. මේ පාසල් වලට ගුරුවරුන් එන්නේ නැත්නම් දෙමෝපියන්ව උසුගන්නලා උද්ඝෝෂණය කරන්න තමයි මේ ආණ්ඩුව මේ පෙරේදා රිදීමාලයේ මේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ලැජ්ජ වෙනවා. මේ ගුරුවරු කියන්නේ කවුද? ආණ්ඩුවට පුළුවන් තරම් ඡන්දෙ දෙන්න කඩේ ගිය උදවිය. අද ගුරුවරුන්ට පහර ගන්නවා.
රටිරාජ්‍යයෙන් වැඩි වෙලා තිබුණා නම් මේක මෙතරම් අර්බුදයක් නොවෙන්නට තිබුණා. නමුත් දැන් මේ සිද්ධ නොවුණු නිසා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ඉල්ලන එකම දේ තමයි මේ වෙලාවේ අපි සියලු දෙනාම අපේ අමාරුකම් තියෙන ගුරුතුමාගේ අමාරුකම් තියෙනවා. නව රජයත් සමග සාමකාමීව මේක විසඳගමු කියලා. එළඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උතුරු මැද පළාත ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් වල නිරීක්ෂණයකට එක්වුණා. ඉදිරි සති කිහිපය තුළ රටේ සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. පාලන මිලක් නොමැතිව රජයේ සහල් මිල පාවීමට ඉඩ හැරීම මෙම අර්බුදයට හේතුව බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ඉන්දියාවේ සිට ආනයනය කළ තවත් නාටු සහල් ටොකයක් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. අපේ රටේ වීගොවෙන් මහකන්නේ වගා කටයුතු සඳහා බිම්සැකසීමේ කටයුතු වල නිරත වන කාලයයි මේ ගෙවෙමින් සිටින්නේ. තවමත් අපේ වීගොවෙතන සඳහා වූ පොහොර අර්බුදය අවසන් වෙලා නැහැ. රජයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගොවින්ට ආධාර දුන්නා. ඊට පස්සේ කාබනික පොහොර වෙනත් රටවලින් ගෙන්වන්න කටයුතු කළා. තවමත් ගොවින් රසායනික පොහොර ඉල්ලලා විරෝධතාවේ. රජ සහ ගොවින් අතර මේ පවතින කඹ ඇදිල්ල අතරේ රටේ හාල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත තවත් ඉහළ යන බවයි ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. පාලන මිලක් නොමැතිව රජය සහල් මිල පාවීමට ඉඩ හැරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විදිහට මේ රජයෙන් ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතුයි. නැත්නම් අපි පුණපුණා කියන මේ සහල් මාෆියාව ඉවරයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තුන් වේල බත් කන මිනිසුන්ට බඩේ පහර වදින එක. මේ යන මිලට ගියොත් එහෙම තව සති දෙකක් තුනක් යද්දී අනිවාර්යයෙන්ම එක හාල් කිලෝ එක මිල රුපියල් 25කින් සහ රුපියල් 50කින් ඉහළ යන්න පුළුවන්. මේ විදිහට ගියොත් සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් ජනවාරි වෙද්දී Tamanට බෙල්ල වල දා ගන්න වෙනවා. ඉදිරි සති දෙක ඇතුළත නාඩු හාල් කිලෝ එකක් අඩුම 140ක මිලකට යයි. සම්බා හාල් කිලෝ එකක් 175 200 අතර මිලකට යයි. කීරි සම්බා කිලෝ එකක් රුපියල් 225 275 මිලකට යයි. මෙතන මහා පරිමාණ හාල් වල නිගම වෙද්දී ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අය Tamanට ඕන කරන සම්පූර්ණ වීතෝග මේ වෙද්දි රැස් කරලා තියෙන්නේ. සුළුහා මධ්‍ය පරිමාණ කිසිම සහල් මෝලක් සතුව මේ වෙද්දි වීතෝග නැහැ. එතකොට ඒ අයට ඕන විදිහට තමන්ගේ හාල් මිල තීරණය කරන්න පුළුවන්. අපි දැනගන්න කැමතියි මේම හාල් මිල ඉහළ යන්න පෙරලා ඇයි ආණ්ඩුව බලන් ඉන්නේ කිරවල. වෙළඳ අපතිවරයාගෙන්, කෘෂිකර්ම අපතිවරයාගෙන් වගේම පාරිභෝගික කටයුතු රාජ්‍ය මන්ත්‍රී අපතිවරයාගෙන් දැනගන්න කැමතියි. ඇයි මේ බලන් ඉන්නේ? මොකද්ද පුතුමාලගේ වගකීම? ලොකු කතා ගොඩක් කියලා තමයි රුපියල් ලක්ෂයේ දඩේ පාරිභෝගික ආරක්ෂක බලතල ශංශෝධනය ගෙනාවේ. ඒකින්ද කරුණා කළා ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්නවා වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන්න. මේ රටේ 2.20 ලක්ෂයක් බත් කරන ජනතාවක් ඉන්නවා. රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයේ වගකීම තමයි මේ පාරිභෝගිකයන්ට දරන්න පුළුවන් මිලකට සහල් සහ අනිකුත් භාණ්ඩ සැපයීම. මේ වගකීමෙන් අත්මිදෙන්න එපා, ඒක පැහැර හරින්න එපා. වී නිෂ්පාදනයේ පහළ යාම නිසා සහල් නිෂ්පාදකයන්ගේ ආදායම අහිමි වුණොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පහළ යනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව වන්දියක් ගෙවන්න ලෑස්ති වෙන්න ඕනේ. සහල් නිෂ්පාදන කර්මාන්තශාලා අකර්මණ්ඩ වීම අරහා රැකියා සේවා වියුක්තියට පත්වන සේවකයන් වෙනුවෙන් වන්දි ගෙවන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ සවස කොළඹ වරායට සෙන්දු වුණා. සහල් මෙට්‍රික් ටොන් 30,000 කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන බිත් ඇති අතර ඇනවුම් කළ සහල් තොගෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට රැගෙනු ලැබුවා. ඉන්දියාවෙන් ඇනවුම් කළ පොන්නේ සම්බා මෙට්‍රික් ටොන් 50,000ක් ඉදිරියේදී ආනයනයට නියමිත බවයි වෙළඳාම අත්‍යංශය සඳහන් කළේ. ජනතාවගේ වගකීම් විරහිත හැසිරීමත් සමග එළමෙන සති දෙකක කාලය තුළ කොවිඩ් රෝගීන් වැඩි විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. එළමෙන 21 වනදා තෙක් සංචරණ සීමා දැඩි කිරීමට සෞඛ්‍යංශය කටයුතු කළත් ඇතැම් පුද්ගලින් එම සංචරණ සීමා කඩ කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ජනතාව මෙලෙස ක්‍රියා කිරීමත් සමග ඉදිරි සති දෙකක කාලය තුළ කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. මම හිතනවා මේ වෙනකොටත් මාධ්‍යයන්ගේ පෙනෙනවා විවිධ ප්‍රදේශවල ජනතාව මේ පහුගිය සති අන්තයේ හැසුරුණු ආකාරය පිළිබඳව ප්‍රචාරය වෙනවා. මේවා දැකලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියටත් අපි ඉතාමත් කනගාටුවටපත් වෙනවා. සමහර විට මේක මේ සුළු පිරිසක් වෙන්න පුළුවන් කණ්ඩායමක් පමණක්
වෙන්න පුළුවන්. නමුත් මේ දෙන ආදර්ශයේ හරහා මම හිතනවා ඉදිරියේදී සමහර විට වැඩි දෙනෙක් නොසැලකිලිමත් ලෙස හැසිරෙන්න කටයුතු කළොත් අපිට තත්වය නැවතත් බරපතල තත්වයකට හැරීමට ඉඩ තියෙනවා. මේ වැනි ක්‍රියාවලියන් හරහා එන ප්‍රතිඵල සාමාන්‍යයෙන් අපි කියලා තියෙනවා බීජ අවසන සම දෙකක් පමණ ගත වෙලයි අපි දකින්නේ. අන්න ඒ නිසා මේ ගිහින් ආවට පස්සේ හිතනවා නම් තවමත් ලෙඩ අඩු වෙනවා තවමත් මිය යන සංඛ්‍යාව අඩු වෙනවා කියලා. මේකේ සැබෑ ප්‍රතිඵල දකින්නකොට අපි පරක්කු වැඩි. මෙම සත්‍යන්තයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් විවිධ පිරිසිදුම් තම නිවසේ සිටින දුවා දරුවන් සමග විවිධ ප්‍රදේශවල සංචාරය කරන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. මෙවැනි සංචාරය කිරීම වලින් විවිධ ස්ථානවල මහ ජනතාව එක් රැස් වන ස්ථානවල ගැවසීම් තුලින් මෙම වසංගත රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට දරන උත්සාහය තවදුරටත් ව්‍යර්ථ විය හැකි. දින 165කට පසු මෙරට දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 12ක් ලෙසයි. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 3 දෙනෙක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 9 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 578 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 531648ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා වූ ෆයිසර් එන්නතේ මාත්‍රාතෝකයක් අද අලුයම දිවයිනට රැගෙන වී තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 1348 දෙනෙකුටත් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් 1773 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලින් 11073 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 607 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 1241ක්. මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලින් 170 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර හෙට දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අපි හෙට දවසේ එන්නත්කරණය කිරීමේ කටයුතු කරන්නේ යසෝදරා බාලිකා විද්‍යාලයේ. යසෝදරා බාලිකා විද්‍යාලයට ඒ ආසන්නයේ තියෙන යසෝදරා බාලිකා විද්‍යාලයේ දරුවනොත් රත්නාවලී බාලිකා විද්‍යාලයේ දරුවන්ටත් සියලු සාන්තුවරන්ගේ බාලිකා විද්‍යාලයේ දරුවන්ටත් අපි ආරාධනා කරලා තියෙන එන්නත්කරණය ලබා ගන්නට එන්නට කියලා. 21 වෙනිදා අපි එන්නත්කරණය කිරීම කරනවා රාජකීය විද්‍යාලයේ ආරක්ෂක විද්‍යාලයේ කියන ස්ථාන දෙකේදී. කොවිඩ් වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල්වල කඳුළු කතා එමටයි. ඒ තරමටම කොවිඩ් වෛරසය ජීවිත පිළිගත්තා. ඉරානයේ පමණක් දරුවන් 51,000කට දෙමාපියන් අහිමි වී තිබෙනවා. අද වන විට ලෝකයේ පුරාම කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. වෛරසයේ අනාගතයේ රඳා පවතින්නේ එන්නත්කරණයේ සාර්ථකත්වය මත බව ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන උපදේශක ආචාර්ය ඇන්තනි ෆෞසි පවසනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඉරානය කොවිඩ් වසංගතයෙන් බරපතල ලෙස බැටකෑ රටක්. කොවිඩ් වෛරසයට බෙලිව් දෙමාපියන්ගේ සංඛ්‍යාව 50,000කට වැඩි. මේ නිසා සමහර දරුවන්ට මව සහ පියා යන දෙදෙනම අහිමි වුණා. තවත් සමහර දරුවන්ට මව හෝ පියා අහිමිව තිබෙනවා. දල වශයෙන් 51,000කට ආසන්න දරුවන් පිරිසකට මව හෝ පියා යන දෙදෙනම හෝ එක් අයෙකු අද අහිමි වෙලා. එලිස්සගේ වයස අවුරුදු 4යි. ඇයට සිය පියා සමග වූයේ පුදුම බැඳීමක්. පියා සමග පොත් කියවීම, ගීත ගායනය සේම සෑම රාත්‍රියකම පුංචි එලිසව ඇඳට රැගෙන ගොස් නිදි කරවන ලද්දෙත් ඇගේ පියයි. එහෙත් කොවිඩ් නිසා වයස අවුරුදු 40 හෝ ජීවිතයෙන් සමුගත්තා. තාමත් ඇගේ පියා රාත්‍රියේ පුංචි එලිසව නිදි කරවන්න ඇඳට අරගෙන යන්න එනකන් ඇය බලාගෙන ඉන්නවා. මෙවැනි දරුවන්ගේ කඳුළු කතාවලින් ඉරානයේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් පිරී ගොස් ඇති බව කිව යුතුයි. ලෝකයේ පුරාම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින බව ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ආචාර්ය ඇන්තනි ෆෞසි මහතා පවසනවා. ඔහු ඇමරිකාවේ ජාතික ආසාත්මිකතා හා බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂවරයාද වෙනවා. අප හොඳින් කටයුතු කළේ නැත්නම් නැවත ආසාදිතින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ආචාර්ය ෆෞසි පවසන්නේ.
බොහෝ ඇමරිකානුවන් එන්නතට දක්වන මැලිකම පිළිබඳව ආචාර්ය ෆෞසෙස්සිය කනස්සල්ල පළ කර තිබෙනවා. තවමත් දිනකට ආසාදිතයින් 8,50,000ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. මෙය සාමාන්‍යයෙන් පසුගිය කාලය හා සැසඳීමේදී දසදහසක පමණ අඩුවීමක් පෙන්නුම් කරනවා. මේ මාසයේ ආරම්භයේ සිට තවමත් දෛනික මරණ සංඛ්‍යාව පවතින්නේ 200 සීමාවෙයි. ऑस्ट्रेलियावे सिडनी नगरे पासल ल्याली व्युर्त किरीम आरंभ कर तिबेनबा मास हतरक निवेस अध्यापनेन पासुआई में दारुवन पासल वेत पेमनिये सिडनी अनु ऑस्ट्रेलियावे विशालतम नगरयाई कोविड व्याप्त्यात समग सिडनी नगरे अवस्था किहिपेगदीम लॉकडाउन करन लबुआ එන්නත් කරණිය සිය ඉලක්ක සපුරා ගනිමින් සිටින අතර අපි කොවිඩ් සමග ජීවත් වීමට ආරම්භ කර ඇතයි සිඩ්නි බලධාරීන් පවසනවා. කාර්යාලවල මුහුණු ආවරණ පැළඳීමේ නීතිය මීට පෙර අනිවාර්ය කර තිබුණ නමුත් එයද ලිහිල් කිරීමටයි සිඩ්නි බලධාරීන් තීරණය කර ඇත්තේ. එලිමහනිය රැස්වීම සහ රාත්‍රී සමාජ ශාලාවලට යාමටද අවස්ථාව උදා වී තිබෙනවා. නමුත් බොහෝ පෞද්ගලික ආයතන එන්නත් දෙකම ගත් අයට අවසර දීමට ක්‍රියා කරන බවද මාධ්‍ය වාර්තා කර තිබෙනවා. मेरठ प्रथम टेस्ट क्रिकेट नायक बांदुल वर्णपुर महता कोलंब पौद्गलिक रोहलक प्रतिकार लाभ अद अभाव प्राप्त वीतिवा मेअन विट ए महता हेट अटवन विहे पसुना मेरठ क्रिकेट क्रीडावे उन्नत वेनुन देवंत कार्यभार इटुकल बांदुल वर्णपुर महता क्रिकेट क्रीडावे वीरे कुलिसाई सेलकेन्ने එක්දහස් නවසිය පනස් තුන වසරේ මාර්තු මස පළමුවනදා රඹුකනදී උපත ලද බන්දුල වර්ණපුර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක් වූ වර්ණපුර මහතා පාසල් අවදිය සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැක් වූයේ අතිශය ඉහළ දක්ෂතාවයක්. 1975 වසරේ ජූනි 7 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින වරම් දිනා ගන්නට ඔහු සමත් වෙනවා. ඉන් අනතුරු 1982 වසරේ පෙබරවාරි 17 වනදා ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගැනීමටද ඔහු සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිවයි. බන්දුල වර්ණපුර මහතා මෙරට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වන අතර ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සවියක් ලබා දුන්නා. වත්මන් තරුණ සහ නවක ක්‍රීඩකයින්ට විශාල සවියක් වෙමින් සිය දැනුම සහ අත්දැකීම් ඔවුන් සමග බෙදා හදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා දැවැන්ත සේවයක් ඉටු කළ වීරවරයෙකු ලෙසයි බන්දුල වර්ණපුර මහතා හැඳින්වෙන්නේ. බන්දුල වර්ණපුර මහතාගේ මතකය අවදි කිරීමට අප සමග එක් වුණා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන පුහුණුකරු අනුෂ සමරනායක මහතා. එතකම බන්දුල වර්ණපුර අභාවයකට මගේ හිත අදා ගන්න බැරුණා. මම හිතනවා අපිට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවටම එතකම මේක මාර විදියට බලපාන දෙයක්. ඊට හේතුව ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුට තියෙන අසල දැනුම ඒකන අවබෝධය මම මේ කතා කරන්නේ ඔහු අපේ පළමු නායකයා පත් ගැන හිතලා නෙමෙයි. ඊට වැඩිය ගොඩක් දේවල් ඔහුගෙන් පුහුණු වීම ගැන විකට්ටුවක් හදා ගැනීම ගැන ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන ඒ වගේම අපි වගේ පුහුණු කරුවන් මේ ජාතික තලයට ගෙනාවේ මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් තමයි. මට පුදුම දුකක් තියෙන අපිටම කතා කරන්න බැරි තරමට දුකක් ඇති වෙනවා මේ බන්දුල වර්ණපුරගේ අභාවය ගැන. මේක අපේ ජාතියටම අපේ ක්‍රීඩාවටම ලොකු පාඩුවක්. මේක දරා ගන්න බොහොම අමාරු වෙයි. මම ප්‍රාර්ථනා කරනවා බන්දුල අයියේ ඔයාට නිවන් සුව ලැබේවා කියලා. मेनिके मगे हिते गीतेन लोव जनादरेट पत्तु योन गायन शिल्पिनी युहानिद सिल्वा जनाधिपति गोठाबे राजपक्ष महता हम वीति बनवा ए हम ओ मोहताई में Mm-hmm.
දැන් ක්‍රීඩා පුවත් ලෝක කුසලාන පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති දෙවන සුදුසුකම් ලැබීමේ තරගයේ ජය ස්කොට්ලන්තය තමන් සතු කරගත්තා. ඒ තරගාවලියේ ආරම්භයේදීම පෙරලියක් කරමින් ප්‍රබල බංගලාදේශීය ලකුණු 6කින් පරාජය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අද සියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වෙනවා. අදත් පස්වරු 2:30 සිට ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සිරු තරඟ සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නේ සියත ටීවී අප නාලිකාව විසින්. තරඟයේ කාසිය වාසී දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ස්කොට්ලන්තයට ආරාධනා කළා. ඒ අනුව ස්කොට්ලන්තය නියමිත පන්දුවර 20 අවසානයේ කඩුණු නවයක් දැවී ලකුණු 140ක් රැස් කළා. ස්කොට්ලන්තයේ වෙනුවෙන් ක්‍රිස් ගීව්ස් ලකුණු 45ක් රැස් කර අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් ලබා ගත්තා. මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුණු දෙකක් බිඳ හෙළමින් ජාත්‍යන්තර 20-20 පිටියේ වැඩිම කඩුණු ලබියා බවට පත්වීමට බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවර 20 තුල රැස්කරගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 134ක් ඒ කඩුලු 7ක් දැවී තිබියදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්විකර් රහීම් ලකුණු 38ක් රැස් කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 23ක් ලබා ගත්තා. ඊයේ පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පැපුවා නිව්ගිනියාව පරදා ඕමාන කණ්ඩායම ජයගත්තා. මේ අතර අද තවත් සුදුසුකම් ලබා ගැනීමේ තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරඟය නෙදර්ලන්තයේ සහ අයර්ලන්තයේ අතර පැවැත්වෙනවා. දෙවන තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතරයි. මෙවර ලෝක කුසලාන පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත අප ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිට තරගාවලියේ සියලුම තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට කටයුතු කරනවා. අද පසු 2:30 සිට තරඟයේ සජීව විකාශය විශේෂඥ විස්තර විචාරකීන් සමග ආරම්භ කිරීමට නියමිතයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.